Union Assurance Lifestyle Bonus. ඔබේ දිවියට අපේ සවිය. මං කියන්න කැමති නෑ මගේ දේවල් මට නැති වෙච්ච දේවල් මේ පාර්ලිමේන්තුවේ කටයුතු කරන අයගෙන් මම හිතන්නේ මන්ත්‍රීවරු 60 70 දෙනෙකුට සමහර වෙලාවට ඊටත් වඩා පිරිසකට ඒ අවාසනාවන්ත සිදුවීම් වලට මුහුණ දෙන්න සිදු වුණා. ඒකෙන් එක්කෙනෙක් විතරයි මම. ඒ සිද්ධිය මූණට මූණ මේ පාර්ලිමේන්තුවේ ක්‍රියා කරද්දී අපිට සිද්ධ වුණා නම් අපිට දරා ගන්න පුළුවන්. හැබැයි මේ සිද්ධිය 6 4ක් දන්නේ නැති අපේ දරුවන්ට දරා ගන්න බෑ. ඒ සිද්ධියට ඒ දරුව වග කියන්න ඕනේ නෑ. මේ සිද්ධියට වාජිනේ වෙච්ච සියලුම දෙනාගේ දෙමාපිය වග කියන්න ඕනේ නෑ. වෛරේ එතක් දුරට ගෙනිච්චේ කවුද? අවුරුදු 14 15 16 ඉඳලා අවුරුදු 25 දක්වා තරුණයන්ගේ තරුණියන්ගේ ඇඟට මේක කාවද්දලා තිබුණා. මම කතෝලිකෙක්. කතෝලික පියතුමන්ලා මම ඍජුව කියනවා මේකට වග කියන්න ඕන. ඇතැම් පියතුමන්ලා මේ වෙච්ච ව්‍යසනයට පල්ලිවල සීනු ගහලා ජනතාව ඒකරාශී කරලා ඒ ජනතාව එක පියතුමෙක් දේශනා කර කර යන එක දේශනවාදී සහෝදරතුමෙක් තමුන්ගේ මුහුණු පොතේ දාලා තිබුණා එතුමා අවුරුදු ගාණක් ආදර වැස්ස තමයි කළේ හැබැයි ඔන්න කොළඹ ඇවිල්ලා එනවා දැන් වැඩේ පටන් ගන්න කියලා අපි ආදරය කරන කලාකාරයෝ කලාකාරයෝ මුහුණු පොතේ දාලා තිබුණා භික්ෂුන් වහන්සේලා පෙට්‍රල් කෑන් එක අරගෙන කෝකිලා මන්ත්‍රීතුමියගේ ගෙදරට මගේ කාර්යාලයට පෙට්‍රල් කෑන් එක අරගෙන ඇවිල්ලා ගිනි තියෙන තත්වෙට භික්ෂුන් වහන්සේලා ඇතැම් භික්ෂුන් වහන්සේලා කටයුතු කරා මේ වෛරය කොහමද ආවේ මං ආදරණීය දෙමෝපියන්ගෙන් ඉල්ලන්නේ අම්මේ තාත්තේ හොඳට හිතලා බලන්න තමුන්ගේ දරුවා උසස් අධ්‍යාපනයට යොදවලා විශ්වවිද්‍යාලයට යොදවලා රටේ ආර්ථිකයට වෛද්‍යවරයෙක් ඉංජිනේරුවෙක් එහෙමත් නැත්නම් නීතිඥවරයෙක් එහෙමත් නැත්නම් රටට වග කියන පුද්ගලයෙක් බවට පත් කරන්න අවුරුදු 4ක 5ක තියෙන විශ්වවිද්‍යාල කාලේ මේ අන්තරේ මන්තරේ කිය කිය අවුරුදු 7ට 8ට 10ට 15ට මේවා ඇතුලේ දරුවෝ තියාගෙන දරුවන්ගේ ඔළු විනාශ කරමින් දරුවන්ගේ ඔළු විනාශ කරමින් මේ ගෙන ආපු ක්‍රියාවලිය ආපස්සට ගෙනියන්නේ එහෙම නැත්නම් ඒගොල්ලෝ ගෙන ආපු ඒ වෛරී දේශපාලනය අද ගම දක්වා එහෙම නැත්නම් ගමේ ඉන්න අහිංසකයා දක්වා පත් වෙලා තියෙනවා පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු කන්නේ මොනවද වියදම් කරන්නේ කොහමද යන්නේ මොකේද ඇමතිවරුන්ට තියෙන වරප්‍රසාද මොනවද වෛරයේ ගමට ගෙනහිල්ලා තියෙනවා ඒ වෛරයේ ගෙනියන ප්‍රමාණය අනුව ගයක් හදලා දුන්නද පාරක් හදලා දුන්නද එහෙම නැත්නම් වෙනත් දෙයක් හදලා දුන්නද කරලා දුන්නද කියලා අදාළ නැහැ අපි දැක්කා ඒ ගෙවල් වලට රිංගලයේ බඩු මුට්ටු පොඩි පට්ටම් කරපු ආකාරය එතන සුභෝපභෝගී වාහනේද එතන දරුවෝ පාඩම් කරන මේසෙද පොත්පත්ද එහෙමත් නැත්නම් අර කලාකරුවෙක් විදියට ගීතා කුමාරසිංහ මැතිණිය වගේ අයගේ ඒගොල්ලන්ට හම්බෙච්ච නිර්මාණය වලින් හම්බෙච්ච සම්මානද අදාළ නැහැ අදාළ නැහැ කුඩු පට්ටම් කරලා දාන ගානට වෛරය වැඩි කරලා තිබුණා වෛරය වැඩි කරලා තිබුණා අපි දැක්කා මේක දේශපාලන පක්ෂයක පාර්ලිමේන්තුවේ 3 දෙනා ඉන්නේ ඊ අනුර කුමාර දිසානායක කියනවා එක්කෙනෙක් නම් කරන්නලු එක්කෙනෙක් නෙමෙයි 150කට වඩා 150කට වඩා තිස්සමහනම් ප්‍රාදේශ සභාවේ මන්ත්‍රීවරේ ඇඹිලිපිටියේ මන්ත්‍රීවරේ එතකොට තවත් ප්‍රදේශවල ප්‍රදේශ ගණනාවක ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු අද ඔබතුමා මූලාසනින් ඔබතුමත් කිව්වා ඇවිල්ලා සම්බන්ධ වෙලා කටයුතු කරලා තියෙනවා